ආයුබෝවන් ක්‍රිකට් තරගයේ හේතුවෙන් අපගේ ප්‍රවෘත්ති විකාශය ප්‍රමාද කිරීමට සිදු වුණා. ඒ පිළිබඳව බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිනවා. සූදානම් මධ්‍යහන පුවත් විකාශය ආරම්භ කරන්නට ප්‍රථමයෙන් සිරස්තල. ගාල් මුවදොර ආදරේ අරගලයට දින සියයයි. ආදරේ අරගලයේදී දිවිපිදුවන් සිහි කර සැමරුම්. ජනපති සටනට එක් වූ හේතුව ඩලස් පහදයි. තෙල් නිසා හිරවුණු හාල් කිලෝ ලක්ෂ 30. සෞඛ්‍ය සේවකයින් අදත් මහපාරේ. ඉන්ධන නිසා තාමත් රට උණුසුම්. තවත් ඩීසල් නෞකාවක් දිවයිනට. ශ්‍රී ලංකාවත් කඩා වැටෙන රටක් IMF කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත් ගාලු වදුර ආදරේ අරගලයට අදට දින 100ක් සපිරෙනවා අරගලයේදී දිවිපිදුවන් සිහි කරමින් ඊයේ රාත්‍රියේ අරගල භූමියේදී සැමරුම් සංවිධානය කර තිබුණා මේ අතර අද දිනේත් අරගල භූමියේදී විවිධ සැමරුම් සංවිධානය කර ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ එදා අප්‍රේල් 9 වනදා ගාලු වදුරට ජනතාව එක් වුණේ පාට පක්ෂ ජාති ආගම් කුල බෙදයකින් තොරවයි කොළඹට රැස් වූ අති විශාල ජනගහ පෙන්නුම් කළේ දේශපාලකීන්ට කිසිදාක වෙන් කළ නොහැකි එකමුතුකමයි මෙම ජන අරගලය තාරුණ්‍යෙන් ශක්තිමත් වුණා වේදිකා නාට්‍ය සංගීත සම්දර්ශන රූකඩ ශාන්ති කර්ම තොවිල් ආදී සංස්කෘතිකාංග රැසකින් මෙම අරගලය සමන්විත වුණා එය අතිශය සාමකාමී අරගලයක් මෙම තරුණ තරුණියන්ගේ එකම අරමුණ වුණේ රට පාලනය කරන දූෂිත හොර දේශපාලන බලල බිඳ දැමීමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරින් ඉවත් වන තුරු සටන අත් නොහරින්නට ඔවුන් වග බලා ගත්තේ ඒ නිසයි මේ ශක්තිමත් ජන අරගලයේ අති විශිෂ්ට ජයක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනපති පුටුව අතහැර ගෙදර යාම පෙන්වා දෙන්න පුළුවන් මේ තරුණීන් අවුව වැස්ස කිසිසේත් අරගලයට බාධාවක් කරගත්තේ නැහැ සාමකාමී අරගලය මර්ධනය කරන්න එල්ල කළ කඳුළු ගෑස් සහ වෙඩි උණ්ඩ මේ තරුණ තරුණියන්ගේ ශක්තියට දෙවනි වුණා ගාලු බොදුර ආතරේ අරගලයට අදට දින 100යි අරගලයේදී දිවිපිදුවන් සිහි කරමින් අරගල භූමියේදී ඊයේ රාත්‍රියේ විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා ඒ අරගල භූමියේ විරු ස්මාරකය අභියසදී මෙම අවස්ථාවට මියගිය පුද්ගලින්ගේ පවුල්වල සමාජිකින්ද එක්ව සිටියා අරගලයට දින 100ක් සපිරෙන අද දිනේ ගෝඨා ගෝගම රනිල් ගෝගම ලෙස නම් කිරීමටද නියමිතයි. අද දිනේත් විවිධ සැමරුම් උත්සව අරගල භූමියේදී සංවිධානය කර තිබෙනවා. මේ අතර අරගලකරුවන් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයකදී පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ජාලිය දිසානායක තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ පසුරුවේ සිදු කෙරුණා. ඔහු වයස අවුරුදු 26ක මහව ප්‍රදේශයේ පදිංචි එක් දරුපියෙක්. ජාලිය මැරුණා නෙමෙයි මේ තක්කඩි ආණ්ඩුව ජාලිය මැරුවා. මරපු ජාලියව තව තවත් මරන්න එපා කියලා තමයි පියාණ්ඩුවට කියන්නේ. මරපු තරුණයාට විවිධ අභූත චෝදනා එල්ල කරමින් ඊට පස්සේ මේ මරණේ වගකීම වෙන වෙන පැතිවලට හරවන්න මේ තක්කඩි ආණ්ඩුව සූදානම් වෙනවා. බාදුරම ඔහු අරගලයට ගියා. අරගලයේදී කඳුළු ගෑස් කෑවා. තෙරපොමට ලක් වුණා. ඒ තත්වයන් තුල මොහුගේ මරණය සිද්ධ වුණා. මේක තමයි ඇත්ත තත්වය. එහෙමනම් මෙන්න මේකත් එක්ක අපි කියනවා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපතිට අපි කියනවා ඔබ ඊයා හමුදාවේ දුවාල ලැබු පොය බලන්න කියලා ඔබ ඉස්පිරිතාලට ගියා. ඒකට කමක් නැහැ. හමුදාව පොලිසියත් එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ. ගියපෙක හොඳයි. හැබැයි ඒ වගේම තමයි අපි ඔබට ආරාධනා කරනවා මේ ජාලිය අසංක මන්ත්‍රීතුමාගේ පුතා අසංක කියන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රාදේශසභාවට ගිහිපු ප්‍රාදේශසභා මන්ත්‍රී ඒ කියන්නේ රනිල් මහත්තයාගේ පක්ෂ මන්ත්‍රී ඔයාගේ පක්ෂ මන්ත්‍රීගේ පුතා තමයි ඔයාගේ අණින් මේ මරලා තියෙන්නේ ඔයා තමයි අණ දුන්නේ පහදුලෝ ඔයාගේ අණානුව තමයි කඳුළු ගෑස් ගැව්වේ බැටම් දහ රෙල්ල කෙළුවේ වෙඩි තැබුවේ මේ සියලු දේවල් සිද්ධ වුණේ ඔයාගේ අණානුව වැඩ බලන ජනාධිපති විදියට ඒ වගේම තමයි අපි ඔබට ආරාධනා කරනවා දැන් ඔබගේ අණින් තුවාල වෙච්ච අසරණ තත්ත්වයට පත් වෙච්ච ගොඩාක් අය ඉන්නවා අන්න ඒගොල්ලොත් බලන් දෙන්න අපි ආරාධනා කරනවා අඩු ගානේ මේ ජාලියගේ මලගෙදරට ඔය ආවේ නැණි හත් දවසේ පිංගමටවත් මේ පැත්තට අවිල්ල යන්න දෙන්න ඉතිහාසයේ පළමු සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනැගීම සඳහා තමන් ජනාධිපති දුරේට ඉදිරිපත් වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා ප්‍රධාන විපක්ෂය සහ විපක්ෂයේ අනිකුත් පක්ෂ එක් කරගනිමින් මෙම සම්මුතිවාදී ආණ්ඩුව ගොඩනැගීම තම අරමුණ බවයි ඔහු ප්‍රකාශ කරන්නේ ඒ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය දුවරෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ විදායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ලබන 20 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට මේ වන විට අපේක්ෂකයන් සිය දෙනෙකු ඉදිරිපත් වීමට නියමිතයි. ඒ වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරු කුමාර දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප් පෙරමුණයි. එමෙන්ම ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීරණය සමගි ජන බලවේගය සහ සමගි සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව සම්මත කරගෙන තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප් පෙරමුණ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ප්‍රධාන විපක්ෂය සහ විපක්ෂයේ සෙසු පක්ෂ එක්කර ගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා තමන් ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වීමට තීරණය කළ බවයි. ඉතිහාසයේ වෙලාගත් වංචනික දේශපාලනික සංස්කෘතිය අවසන් කිරීම සිය ප්‍රමුඛ අරමුණ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප් පෙරමුණගේ ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන් වූයේ. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් මේ තමුන්ගේ පාර්ලිමේන්තුවේ තියෙන ඉලක්කම් වල අරගෙන මේ පරාජිකා වෙච්ච අගමැතිවරයෙක්ව තියාගෙන රනිල් වික්‍රමසිංහ තියාගෙන මේ දේශපාලන බලය හසුරන උත්සාහ කරනවා නම් ඒක ඉතිහාසයට පිටුපෑමක් අරගලයට පිටුපෑමක් ඒක විකෘතියක් ඒක විසින් රටේ දරරතල බරපතල ස්ථාවරත්වයක් අරාජිකත්වයක් මතුවෙන්න පුළුවන් ආපහු පාර්ලිමේන්තුව ඇතුලේ ආයිත් අර රතු බලස මතට ආපහු ඡන්ද පෙට්ටි ගෙනල්ලා දැන් ආයි ඡන්ද විමස ඉතින් මේක නෙමෙයි අපේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ රටේ මිනිසුන් මේ ජනාධිපති කවුද අගමැති කවුද කියන ප්‍රශ්නට වැඩි දියෙන්නේ මේ මිනිසුන්ගේ ප්‍රශ්න ටික විසඳන්නේ කවුද කියලා හරියට මේ පෙට්‍රල් පෝලින් ඩීසල් පෝලින් ඖෂධ ටික මේ රට මේ වැටලා තියෙන ආර්ථික තත්ත්වෙන් ගොඩ ගන්න වැඩපිළිවෙලක් හදාන්න ඉස්සරහට යන්න කියන එක අපි කියන්නේ ගෝටා ගිහිල්ලා රනිල් ජනාධිපති වෙලා වැඩ බලන්න එතකොට පොහොට්ටු පක්ෂය කියනවා අපි සහයෝගය ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එතකොට මේ කරන විකාරය මොකද්ද ජනතා විමුක්ති පෙරමුණ ඇරෙන්න විපක්ෂයේ සියලුම පක්ෂ මේ ප්‍රශ්නේ විසඳන්න ඕන කෙනෙක් මිසක් අපේ පක්ෂයට හෝ අපේ ගමනක් වෙනුවෙන් නෙමෙයි මිනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සුසුගම් සියල්ලම තිබුණා අපි මේ වෙලාවේ මේ පොරයට යන්නේ නැහැ කියන පණිවිඩය අපි තාමත් පැහැදිලිව නැහැ විරාමෙන් අනතුරුව යලි දේශීය පුවත් වාහන කිහිපයක් ඇති ව්‍යාපාරික ආයතන වලට කඩිනමින් ලියාපදිංචි වීම සඳහා විකල්පයක් ලබා දීමට අමාත්‍ය කංචන විජේසේකර තීරණය කර තිබෙනවා. ඊට අදාළව ජාතික ඉන්ධන බලපත්‍රය වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මොන විදිහට ඉන්ධන බෙදන්න ක්‍රම හඳුන්වලා දුන්නත් ජනතාව තවමත් මහපාරේ. ප්‍රදේශ කිහිපයකම ඉන්ධන නිසා උණුසුම්කාරී තත්ත්වයන්ද වාර්තා වුණා. වාහන කිහිපයක් පවතින ආයතනවලට හෝ ව්‍යාපාරවලට එම ආයතනික ලියාපදිංචි බලපත්‍රයට අනුව සියලු වාහන සඳහා ජාතික ඉන්ධන බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ඊට අදාළ වැඩි දියුණු කිරීමේ කටයුතු කඩිනම් කරන බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ. එසේම ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීම වෙනුවෙන් වූ නව වෙබ් අඩවිය ඊයේ හඳුන්වා දුන්නා. අදාළ වෙබ් අඩවිය හඳුන්වා දීමත් සමග විශාල පිරිසක් ඊට පිවිස ලියාපදිංචි වීමට උත්සාහ කිරීමත් සමග එහි ක්‍රියාකාරීත්වයටද බාධා එල්ල වුණා. කෙසේ වෙතත් එහි පැවති දෝෂ නිරාකරණයකට වැඩි දියුණු කිරීමට පියවරගෙන ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කළේ. ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟා වී තිබෙනවා. අදාළ නෞකාවේ ගොඩබෑම් මේ වන විට ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර සෞඛ්‍ය සේවකීන්ට ඉන්ධන ලබා දීමට වෙන් කර තිබුණේ සිකුරාදා දිනයයි. නමුත් තවමත් සෞඛ්‍ය සේවකීන් ඉන්ධන ලැබෙන තෙක් මහපාරේ. ඉන්ධන ගැටලුව මුල් කරගෙනමින් කෑගල්ල මහරෝහලේ සෞඛ්‍ය සේවකීන් අද සේවයෙන් ඉවත් වුණා. සෞඛ්‍යංශ වෙත නිකුත් කෙරෙනු පෙට්‍රල් ඉන්ධන තමන්ටද ලබා දෙන ලෙස බල කරමින් නාවලපිටිය නගරයේදී මාර්ග අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක් පැවැත්වුවා. ඉන්ද්‍ර නිසා ප්‍රදේශ කිහිපයකම උණුසුම්කාරී තත්ත්වයන් වාර්තා වුණා.
එසේ වෙතත් අනුරාධපුර නොච්චාගම ප්‍රදේශයේ සාමකාමීව ඉන්ධන බෙදා හැරීම සිදු වූ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මේ අතර ඉන්ධන නොමැතිවීමත් සමග ප්‍රවාහණයට දැඩි බාධා එල්ල වී තිබෙනවා. ඒ හේතුවෙන් මේ වන විට සහල් කිලෝ ලක්ෂ 30ක් සහල් මුගල්වල සිර වී ඇති බවයි එක්සත් සහල් නිෂ්පාදකින්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා සඳහන් කළේ. යලිත් වරක් සහල් හිඟයක් නිර්මාණය වෙමින් පවතිනවා විශේෂයෙන් දේශීය හාල්. ඊට හේතු වෙන්නේ සහල් ප්‍රවාහනය සඳහා අවශ්‍ය ඉන්ධන විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකීන්ට ලැබීමේ විශාල ගැටලුවකට මුහුණ පාලා තිබෙනවා. සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 30කට ආසන්න ප්‍රමාණයක් සහල් මෝල්වල තියෙනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක්. අනිත් දිස්ත්‍රික්කවලට ප්‍රවාහනය කිරීමට නොහැකිව මේ ඩීසල් අර්බුදයේ හින්දා දිසි ආර්ථික කලමනාකරණයක් සහ ණය පිළිබඳ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙලක් නැති නිසා කඩාවැටෙන රටවල් අතර ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ හොඳම නිදසුනක් බවට පත්ව තිබෙනවා. IMF කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියාවා මේ බව සඳහන් කළා. ඒ ජීවිස්ස මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකුව අධිපතිවරුන් අතර පැවති හමුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමු තිබෙනවා. රටවල් රැසක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන G20 සමුළුවේ මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදීද ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. එම සාකච්ඡාවට එක් වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජියාවා පවසා ඇත්තේ ආර්ථික ස්ථායිතාවයක් නොමැතිකම හමුවේ අර්බුදයෙන් අර්බුදයට පත්වන රට අතර ශ්‍රී ලංකාව හොඳම නිදසුනක් වන බවයි. විශේෂයෙන් ණය පිළිබඳ ප්‍රතිපත්තිමය රාමුවක් රට තුළ නොමැති තත්ත්වයක් හේතුවෙන් මෙම අර්බුදයන්ට මුහුණ පෑමට සිදුව ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ. දශක ගණනාවක් පුරා පවතින වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් ලෝක ආර්ථික කඩාවැටීමක් හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වැඩි ලෙස මෙම බලපෑමට ලක්වන බවද ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නා. මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සහයක් වශයෙන් ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට චීනයට බල කිරීම සම්බන්ධ දෙනු සාකච්ඡාද මෙහිදී පැවැත්ුණා. ඊට ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් ටියලන්ද සහභාගී වුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයට යම් සහනයක් ලබා දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට රටේ දේශපාලන අස්ථාවරත්වයේ හමුවේ තරමක් දුරට බාධා එල්ල වුණා. මෙම දේශපාලන අර්බුදය කඩිනමින් විසඳෙන තුරු ජාත්‍යන්තරය දැඩි අවධානයෙන් පසුවන බවයි රටවල් රැසක ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. මධ්‍යහන පාත් විකාශය අවසන්. තව තුනසුම් පාත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට ප්‍රධාන පාත් විකාශයත් සමගින්. සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.